केमालोक विहारस्थाने दरु एकसिय पनहक इगनुम लबन दहम पासलक तीयेनवा नमुत दनट एक करन्ने इस्कोल एकट हेतुव डेस्क पोटु नैति निसा डेस्क पोटु बंगु नैति निसा दैन ओयगुल्लो लियला तीयेनवाद वर्तमान रजे बुद्ध शासन अमात्यवरयट मे मेहेम दहम पासलक करेन्ने नै दहम पासलक करेन्ने इरिदा दवस्वल प्रदेश पासले अपे पंसलट डेस्पोटो एवगेम बंकु अवश्य किल लियला दीना अपे कियला तीनवा मे मैथमनी अपे बौद्ध कडितु सर कियला तीनवा एक कार्यकारी हामदुवाट कियला तीनवा ए विनाट कावमत ए वगे बिलुरात लेबुने ने हरि मम योजना करनो ओबतुमिय मेक लियन्न आंडुइन वडे नोकेरुनो अभी वे बारगण्वशन मे बुद्धशासन मात्यांश मगे दिवंगत पियाना निधिकरे निर्माणे करे समावेद बुद्धशासन मात्यांश दिहिकरे मे नटे पंसल पद्धति तीन अड़पाड़ुगंगल्ट सहयोगे लबादीना पे पंसल पद्धतिया गुड़नगण एक अरमुना ऐसा बुद्धशासन अमतिवर है ඔබතුමිය අනිවාර්යයෙන්ම දහම් පාසල වෙනුවෙන් ලියන්න. ලියලා ප්‍රතිචාරයක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපිට දැනුවත් කරන්න අපි එතකොට ඒ ගෞරවික පාන. මම ආස කරන්නේ මට ඔන්ලයින් මේනවසන ඔන්ලයින් නම් තමයි ගන්නන්නේ. මට ඉගෙන ගන්න ලැප්ටොප් එක स्मार्टफोन मैं अब तुम्हारे मिले मत लैपटॉप लगा देने की नायक तुम्हें कलिए समस्त आस पद्धति आरंभ करायक वाला ඒ පාසල් වල ආරම්භ කරන්න ගතිය ක්‍රියාමාර්ග සම්බන්ධව අපේ අදහස.
මෙතනදී කරන ආයතුමනේ පාසල ආරම්භ කරන්න කියලා දින දුන්නට පාසලේ විස බීජ හරණය කිරීමේ ක්‍රියාවලිය බොහොම වෙන කිසිම දෙයක් සෞඛ්‍ය ඒ මාර්ගෝපදේශක ඒ ක්‍රියාවලිය කිසිම දෙයක් ක්‍රියාත්මක නොකර තමයි අපේ පාසල් ආරම්භ කරන්න කියලා දින දුන්නා. මෙතනදී කරන ආයතුමනේ සමහර දෙමව්පියන්ට සැකයක් තියෙනවා මේ කොරෝනා වසංගතයෙන් අපේ ළමයින්ට පීඩාවක් ඇති වෙයි කියලා තාමත් සමහර දෙමව්පියෝ ඉස්කෝලේ ළමයි යවන්නේ නැහැ. මම පිටරටේ ප්‍රදේශේ පහු ගිනිනවල ගෙවල් වලට ගොඩ වෙච්ච වෙලාවක මම දැක්කා 11 වසරේ ළමෙක් මේ ළමයා දෙමව්පියෝ යවන්න කැමති නැහැ ඉස්කෝලේ. ඒ යවන්න කැමති නැත්තේ හරියාකාර ඒ ක්‍රියාදාමයක් නැතුව තමයි ඉස්කෝලේ පටන් අරගත්තේ. අඩුම ගානේ විස බීජ හරණය කරන්නේ නැහැ. ඒ වගේ ලොකු ගැටලු රාශියක් තියෙන වෙලාව තමයි මේ මේ ඒ ඉස්කෝලේ පටන් ගත්තේ. ඒ වගේම විස බීජ හරණය කර ගන්න අඩුම ගාන ඉසිල යන්ත්‍ර නැහැ. ඒ කිසිම දෙයක් නැතුව තමයි පාසලේ සෞඛ්‍ය කමිටුව කියලා එකක් නිර්මාණය කරලා ඒකෙන් තමයි මුදල උපයලා පාසල පවත්වාගෙන යන්න ඕන කරන ආයතන. ඒ නිසා ලොකු අපහසුතාවයකට මේ දෙමව්පියෝ පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අවධානය යොමු කරලා මේ පාලකයන්ට බලපෑම් කරලා මේ පාසල වලට අවශ්‍ය කරන මේ විස බීජ හරණයට අවශ්‍ය කරන ඉසින යන්ත්‍ර ටික ඒ විස බීජ හරණයට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ලබලා දෙන්න අඩක් නගන්න කියන ඉල්ලීමක් කරා. විශේෂ සතුටක් ලබනවා අද අපි මේ මීගස්වැව බලපදේශයේ පවත්වන්නේ සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ 30 වෙනි අදියර 30 වෙනි ජංගම සේවාව පවත්වන මේ මොහොතේ විශේෂත්වයකුත් තිබෙනවා මීට පෙර පවත්වපු ජංගම सेवा वेडसटहन वलदी अपेन आधार उपकार इल्लपु प्रतिलाभीन कीपदने पुटत अद दवसे परित्यागयन कीपयक अपि इष्ट सिद्ध करन विशेषन्म सत्कारे विपक्षनायक जंगम सेवे श्रीलंका प्रजातंत्रवादी देशपालन इतिहासे අලුත්ම වැඩපිළිවෙල මේ වගේ වැඩ පිළිවෙලක් ඉදිරියේ මේ වගේ වැඩ පිළිවෙලක් යොදා ගැනීම
समग्र जन बल विपक्ष අලුත් අර්ථයක් විපක්ෂ කාර්යභාරයට එකතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂයක් කරන්නේ ආණ්ඩු පාර්ශවයේ වැරදි පෙන්නලා දීලා වැරදි විවේචනය කරලා ඒ තුලින් යම් දේශපාලන ගමනක් ක්‍රියාත්මක කිරීම. අපිත් ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්නලා දෙනවා. අපිත් ඒව විවේචනය කරලා හැබැයි ඔබට ගිහිල්ලා ජනතාව මුහුණ දෙන මේ දැවැන්ත ප්‍රශ්නවලට පුංචි යම් හෝ සහනයක් විසඳුමක් ලබා දෙන්නට අපි කටයුතු කරමු. මෙවන් වැඩසටහනක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ කිසිම දවසක කිසිම විපක්ෂයක් කිසිම අවස්ථාවක ක්‍රියාත්මක කළ නැහැ. එනිසා සමගි ජන බලවේගයේ කියන විපක්ෂය අද රටටම ආදර්ශයක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ තමයි කටින් විවේචනය කරනා වගේම අපේ මනසින් අපේ දෑතින් අපි ජනතාවට ජනතා ප්‍රශ්න විසඳලා සහන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. අපේ රටට විදේශ විනිමය ලැබෙන වැදගත්ම ක්‍රමවේදයක් තමයි මේ රටේ අහිංසක අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් පිට රටවල් වල ගිහිල්ලා රැකියා කරලා අපේ රටට විදේශ විනිමය ලබා දෙන. මට මතකයි ජනාධිපති වරණේදී ගුවන්යානා පිටින් ඇවිල්ලා තමයි අපේ ප්‍රතිපක්ෂ අපේක්ෂකයාට ඡන්දය ලබා දුන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද කොවිඩ් නිසා විදේශීය රටවල් වල අනාථ වෙලා සිටින වර්තමාන රජය දිනවන්නට විශාල කාර්යභාරයක් කරා. මුළු විදේශීය ශ්‍රමික පරපුර අද අන්ත අසරණ වෙලා. එදා ඡන්දය ලබා දුන්නු නිසා ඒ අයට වෙනම විශේෂිත වූ නමකින් හැඳුන්වුවා රට විරුවෝ කියලා. අද වෙන විට වර්තමාන රජය බලයට ගෙන ආපු රට විරුවන් සහ මුලින්ම අනාථ වෙලා ඒ රටවල් වල පේවමන්ට් වල නිදා ගන්න. අපේ රටේ තානාපති කාර්යාල වල දොරවල් වහලා තියෙන. ඇතුළට එන්න දෙන්නේ නැහැ. රට විරුවන් අපේ තානාපති කාර්යාලයකට යම් ප්‍රශ්නයක් ගැන කතා කරන්න දුරකතන ඇමතුමක් ගන්නකොට තානාපති කාර්යාලයේ දැන් කාර්යභාර වෙලා තියෙන්නේ කෝල් එක දෙනකොට කට් කරන්නේ. කපන්නේ. අරුම පුදුම සැලකිල්ල අද වර්තමාන රජය රටවිරුවන්ට ලබා දෙන. හැබැයි මේ ඔක්කොම ඇතුළත අපේ රටේ ජනතාව නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ
අති විශාල මුදල් සම්භාරයක් තිබෙන. ලක්ෂ වලින් නෙවෙයි දස ලක්ෂ වලින් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණන් රුපියල් තියෙන. සල්ලි. එක අරමුදලක් තමයි කුවේට් අරමුදල. අනෙක් අරමුදල තමයි විදේශ සේවා කාර්යාංශයේ තියෙන තවත් විශේෂිත වූ අරමුදලක් විදේශීය ශ්‍රමිකින්ගේ රැකවරණය උදෙසා. එහෙව් මුදල් සම්භාරයක් තියෙද්දි මොකක්ද සිදු වෙලා තියෙන්නේ? කොරෝනා වලින් විපතටපත් වුණු රට විරුවා ලංකාවට ගෙන්වීම. ගුවන් ටිකට් පතේ සිට නිරෝධායන මධ්‍යස්ථානයේ හෝටලේ බිල දක්වා ඒකත් ජාවාරමක් බවට පත් වෙනවා. ගුවන් ටිකට් පතේ ඉඳලා ඡන්දෙ දුන්නු රට විරුවට කරන ලොකුම සැලකිල්ල තමයි ටිකට් පතෙනුත් ගහනවා, නිරෝධායන හෝටලෙනුත් ගහනවා, බිලෙනුත් ගහනවා. ඒ රට විරුවට ආපහු ලංකාවට එන්නට තමන්ගේ ඒ ඉතුරු කරපු සීමිත මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය කරන. හරිනම් කවුද ඔක කරන්න ඕන? රජය කරන්නට ඕන නොමිලේ. අපේ රජයක් තිබුණා නම් අපි නොමිලේ කරනවා. මහ ලොකු දෙයක් නෙවෙයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අර කුවේට් අරමුදල ඇතුළු තවත් අරමුදල් ගණනාවක් තිබෙනවා. ඒ අරමුදල් වලට අත තියන්නේ නැතුව රට විරුවට කියනවා තමන්ගේ ගජමිතුරු ජාවාරම් කාර්යයට සල්ලි දෙන්න කියලා. ඒ සල්ලි දුන්නහම ආපහු මෞබිම බලා එන්නට පුළුවන් කියලා. මේ රට විරුවන්න තමයි පහුගිය ජනාධිපතිවරණයේදී අතිමහත් බහුතරයක් මේ ආණ්ඩුව බිහි කරන්නට, මේ රජය බිහි කරන්නට දෙවන්ත හයියක් ලබා දුන්නේ. මම වර්තමාන රජයෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා කෙලෙහි ගුණ දක්වන්න, කරුණා කරලා මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ රට විරුවන්ව නොමිලේ ගෙන්වන වැඩසටහනක් එක කරන්න පුළුවන්, එක කරන්න, එක ක්‍රියාත්මක කරන්න. ඕනතරම් සල්ලි මිල මුදල් තියෙනවා නියුක්ති කාර්යංශේ. කරුණා කරලා මේ කොරෝනා සමයේ මේ රට විරුවන් අපේ රටට ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව තමන්ගේ ගජමිතුරු ගෝලබාලයින්ට ලබා දෙනව වෙනුවට රජයේ අනුග්‍රහයෙන් මේ කර්තව්‍ය නොමිලේ ඉෂ්ටකරන මතක තියාගන්න. අපේ රටේ විදේශ සංචිතවල මහා දැවැන්ත හයියක් ලබා දෙන්නේ ශ්‍රමය, දහඩිය, මහන්සිය, රුධිරය ජීවිත කැප කරලා ඒ පිටරටවල සේවය කරන අපේම රට පරපුර බව කරුණා කරලා අමතක කරන්න දෙපයි කියලා මම මේ රජයට කියන්නේ කියලා. අපේ රටේ සියලුම දෙනාට එන්නත් ලබා දීම සිදු කළ යුතුයි. එය නොමිලේ සිදු කළ යුතු කාර්යයක්. එන්නත ලබා දීම පිළිබඳව අවස්ථාවන් ගණනාවකදී පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් අපි කතා කරමු. දැන් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් අපේ රටට ලැබිලා තිබෙනවා. හැබැයි මුළු ජනගහනයේ දල වශයෙන් ලක්ෂ 220ක්. ලක්ෂ 220ක් ඉන්න තැන ලක්ෂ 6ක් මාත්‍රා ලබාගෙන කොහොමද රට සුරක්ෂා කරන්නේ? කොහොමද රටේ ජනතාව රැකගන්නේ? අපි අහනවා මේ රජයෙන්, ඇයි අපි මාස ගණනාවකට පෙර මේ එන්නත් ගෙන්වීම ගැන රජය දැනුවත් කරනකොට ඇයි අහක බලාගත්තේ? ඇයි සැලසුම් හැදුවේ නැත්තේ? ලෝකේ අනිකුත් රටවල් මොකද කරලා තියෙන්නේ? අපි හිත හිත ඉන්න අවස්ථාවේ රටක් හැටියට, අපි කල් මරමර ඉන්න අවස්ථාවේ රටක් හැටියට එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා රජය
ඉබි ගමනින් එන්නත් ලබා ගැනීම කියන ක්‍රියාවලියට ප්‍රවේශ වෙනකොට ලෝකයේ අනිකුත් රටවල් තමන්ගේ රට රටවල් වල ජනතාව පිළිබඳව තිබෙන असीमित आदर दयाव अनुकंपाव करुणावतु वेलासनिम गिहिल्ला एन्नत मात्राटिक लबागत एन्नत्तिक लबागत अपेरट बलागनी इन्नो कौरु हरी नोमिले देनका कोवैक्स क्रमे यटते नोमिले लबेनका मम कियनो रजेट मेरटे जनतावगे जीवित मेक पिनट लभनकं बलागनीदल हरियाणा अपे रटे जाति धने जाति संपत उपयोगी करगे मे एन्नत्तिक लवागे मे रटे सैम पूर्वसेकुट ए एन्नत्तिक लबादेन्नट प्रमुखता वे लबादेन्नट ओन मे कोरोना उदूर मेडलन्नट इदिरिपेल क्रियाकारी सौख्य क्षेत्रे निलधारिंट एवगेम त्रिविध हमुदाव पोलीसे निलधारिंट कोरोना मर्दन वेडसटहन वल निरत वी सिटिन वैद्यवर्यागे इंदला वैद्य क्षेत्रे सुलु सेवकया दक्वा मेरटे वेडिहिटी जनतावट एवगेम 43 लक्षक 44 लक्षक पासल यन दूदरु अंटर एवगेम विविध रोगवलिन गीलन्विलासितिन जनपरपुरट कोहमद एन्नत लक्ष हयाक मे अतर बेदन किसी सेत में कटा है किया रहा मन रजें इल्ली मकरनवा करुणाकरल जनता अवगे जीवित समग सेल्लं करने टेंडे पा रजे नुहे किया वनी सा तमाई අදාපේ රටට එන්නත් ලක්ෂ 6ක් පමණක් ලැබිලා තිබෙනවා. වහාම මේ රටේ ලක්ෂ 220ට මම මේ දල ජනගහනය කිව්වේ එන්නත් ලබා දීම සඳහා වහා කටයුතු කරන්නයි කියලා මම රජෙන් ඉල්ලුවා.